very useful for you for your day-to-day uses. ඔබ එදිනෙදා ජීවිතයේ භාවිතයන් සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වෙන සරල සහ ප්‍රායෝගිකම ඉංග්‍රීසි පාඩම් පෙළක තවත් අදියරකටයි මේ අප සූදානම් වන්නේ. ඉතින් සුපුරුදු ලෙස අදත් ක්‍රියාකාරකම් ඔස්සේ උගන්වන සජීවී වැඩසටහනකටයි මේ ඔබ සම්බන්ධ වන්නේ. අද අපි සූදානම් සවස් භාගයේ හමුවන මේ වැඩසටහනේදී ක්ලබ් සෑන්ඩ්විච් එකක් හදලා වයින් ටිකක් එක සප්පායම් වෙන්න හවස් වරුවේ. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබටත් අපි සර්ව් කරන්න සූදානම්. We are going to serve you at the end of the program. ඉතින් අපි මුලින්ම බලමු මොනවද අපිට අවශ්‍ය කරන දේවල් කියලා. ඔබට පේනවා අවශ්‍ය කරන දේවල් අපි සූදානම් කරගෙන තියෙනවා. Everything is ready. ඉතින් ඉංග්‍රීසි උගන්වන ගමන් ක්‍රියාකාරකම් වලින් ඇක්ටිවිටීස් වලින් ඔබටත් යම් කිසි රසාස්වාදයක් ලබා දෙන අපි ලබන රසය අපි අපිට දැනෙන රසය ඔබටත් දනවන වැඩසටහනකට ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපිට අවශ්‍ය කරන දේවල් සියල්ල සූදානම් කරලා තියෙනවා. Everything is ready. Everything is ready. Everything is ready. Everything is ready. Everything is ready කියලාද පුතේ කියන්නේ? Everything are ready කියලාද? Everything කියන්නේ බහුවචන පදයක් බැලු බැලමට නේද? නමුත් ඒක නিত্য ඒකවචන ගණ කියලා සැලකෙන පදයක්. Everything සමග අපි යොදන්නේ නিত্য ඒකවචන ක්‍රියාපදය is. හැමදේම සූදානම්. අපි කියන්නේ everything is ready කියලායි. Everything is ready. Everything is ready. Everything is ready. සියල්ල ලෑස්ති. අපි ගාව තියෙනවා විශේෂයෙන්ම දැන් මේ ක්ලබ් සෑන්ඩ්විච් එකක් හදනකොට ඕනම කරන දේක් තමයි සලාද කොළ. සමහර වෙලාවට වරද්දලා කියනවා ලෙටියුස් කියලා. අද වා විශේෂයෙන්ම කියන්න ඕන මාත් එක්ක ඉන්නවා විසිටර්ස්ලා වගේක්. අපේ ගෙදර නිතරම විසිටර්ස්ලා එනවා. මොකද මම බොහොම ආසයි තනියම කන්නේ බොන්නේ නැතුව කට්ටියත් එක්ක බෙදා හදාගෙන කන්න බොන්න. ඉතින් ඒගොල්ලෝ කිව්වා අපි අද ක්ලබ් සෑන්ඩ්විච් එකක් හදමු කියලා. මම කොහේනම් එන්න අපේ ගෙදර කියලා. අද අපේ බාප්පගේ දුව ඇවිල්ලා තියෙනවා ලසංගි. ඒත් එක්කම ලොකු අයියාගේ දුවත් අපිත් එක්ක ඇවිල්ලා තියෙනවා මලීෂා. එනි මලීෂා ඉස්සරහට එන්න ලසංගි. අපි එනම් ක්ලබ් සෑන්ඩ්විච් එක හදලා පෙන්නමු. පුතේ ඉංග්‍රීස් උගන්වන ගමන් ක්ලබ් සෑන්ඩ්විච් එකක් රසට හදලා ඔයගලට පිළිගන්නවා නෑ අපි සූදානම් වෙන්නේ. දැන් අපි ළඟ තියෙනවා කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. දැන් මේ සූද මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හඳුන්වනවා දෙන්නේ මෙහෙමයි. අපි කියනවා මේ මලීෂා we have bread. අපි ළඟ පාන් තියෙනවා. දැන් මේ අවශ්‍ය දේවල් කියන්නේ මොනවද ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා අවශ්‍ය මූලද්‍රව්‍ය අපි කියන්නේ කොහොමද අපි ළඟ පාන් තියනවා කියන්න මලීෂා we have bread we have bread on මගේ ශිෂ්‍යෝ දෙන්නේ කොහොමද ඒගොල්ලෝ අපි නෑදෑයෝ they are my relatives නෑදෑයන් කියන්නේ පුතේ relatives relatives නෑදෑයෝ they are my relatives they කියන්නේ ඒගොල්ලෝ බහුවචන නිසා ආය දෙනවා පුතේ අපි ගාව තියනවා හැම් chicken ham අපි ගෙනත් තියනවා ඉතින් ඊළඟට තියෙනවා අපි ගාව chicken මේ තියෙන්නේ we have some chicken ඊළඟට සලාද කොළ තියෙනවා we have some lettuce සලාද කොළ lettuce කියන්නේ බා lettuce නෙමෙයි lettuce l e double t u c e lettuce we have some lettuce ඊළඟට අපි ගාව තියෙනවා onion tomato and cucumber මේකේ වරද්දන වචනේ මොකද්ද? තක්කාලී වලට ගොඩක් අය කියන්නේ ටොමැටෝ කියලා. නිවැරදි වචනය ටොමැටෝ. Tomato. British English tomato. 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 Tomato, onion, cucumber. ඉතින් මේව තමයි අපි ළඟ තියෙන දේවල්. ඉතින් මේකත් එක්ක අපි ගාව චීස් තියෙනවා we have cheese as well. චීස් උත් තියෙනවා we have. අපි ළඟ තියෙනවා. ඒක මුලින්ම අපි කරන්න යන්නේ අපි මලීෂා අපේ ලොකු අයියාගේ දුව ඉන්නවා. ඊත් එක්කම අපේ ලොකු බාප්පගේ දුවත් ඉන්නවා. ලසංගි. ලසංගි අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ? Right come here. ලසංගිට අපි පොඩි වැඩක් බාර දෙමු. ලසංගි මේ chicken ටික අරගෙන අපි mix කරගන්න ඕනේ mayonnaise එක. මේකට ඔයගොල්ලෝ කියන්නේ mayonnaise කියලා. මේක නිවැරදි උච්චාරණය mayonnaise නැග මය වගේ. මය. ඒතර මයත් ඉන්නවා. මේක mayonnaise. ලංකාවේ කියන්නේ mayonnaise කියලා. ඉතින් මේවා mix කරන්න කලින් මුලින්ම මම කරන්නේ ඔන්න බලන්න ලස්සනට wild cookbook වගේ මේක මෙහෙම උඩ දාලා අල්ලනවා අනිත් පැත්ත හරවනවා ඊළඟට try it. මේක කැඩුන්නේ නැහැ පුතේ. It is not broken. දැන් මේක ලස්සනට ඉස්සෙල්ලාම gloves දෙකක් දා ගන්නවා. I am going to wear some hand gloves. Right. එන්න පුතේ gloves එකක් දාගත්තා. Right. You need one? වා කියන්නේ yes I need one කියලා. You need one? Yes, I need one. මට එකක් ඕනේ. You need one? Yes, I need one. Yes, I need one. ඉතින් ලස්සනට ඉංග්‍රීසි කතා කරනවා මගේ ලොකු අයියාගේ දුව.
මලීෂාය වගේම අපේ ලොකු වාප්පගේ දුව ඉන්නවා අපේ ලසංගී ආන්න මෙහෙම කවරත් එකක් තියෙනවා මේවා ලස්සනට කුඹල උඩ යවන්න පුළුවන් මේ ලස්සනට තියෙනවා රයිට් ඔයගොල්ලෝ මන් දන්නවා ගේවල වල එක එක ඒවා කුඹල උඩ යවන බව රයිට් සරුංගල් කාලේ අගෝස්තු මාසනේ රයිට් එහෙනම් අපි මෙහෙම ලස්සනට ග්ලව්ස් එක දාගත්තා මේ අතරත් මම දාගන්නවා ග්ලව්ස් එකක් ඕනෙත් නෑ වගේ නේද මේ අතින් තමයි කපන්න තියෙන්නේ පට 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 ගාලා මම මේක පොඩ්ඩක් චොප් කර ගන්නවා පුතේ I am chopping it ඉංග්‍රීසි වලින් කියන්නේ මම චොප් කරනවා කියලා I am chopping